සුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න. අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ත්‍රස්තවාදයට යලිත් රට තුල හිසේස වීමට ඉඩ නොතබන බව අගමැති අවධාරණය කරයි දින දෙකක් තුල මෙරට කිසිදු කොවිඩ් ආසාදිතයෙකු හමු වී නැත ගොඩ ගන්න රජයට ප්‍රතිපත්තියක් නැහැ සජිත් කියයි අගෝස්තු 5 වනදායින් පසුව රජය MCC ගිවිසුම අත්සන් තබනවා බිමල් හෙලි කරයි ප්‍රථමයෙන් දේශීය පුවත් ගත වූ දින දෙක තුල මෙරටින් කිසිදු COVID-19 ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටිනවා गत दिन दिखुल मिरेटिन किसी कोविड-19 वायरस आसादितेकु वार्ता भी नह एयन मेतक वार्ता भी एति समस्त आसादित संख्या एक दस नमस्य पनहपन अत्र इनपूर्ण सुलभुपुत्रीन संख्या एक दस आरस्य अणु अटा वैद्य अधीक्षण अटते तब तुटा रोहल कथव प्रतिकार लबन रोगी संख्या हारस्य हतलिस एकाकवाय वसंगत रोग विद्या एक प्रकाश कले मेरटेट पेमीनियम ऑस्ट्रेलिया रंधी श्रीलांकिन पनस्ते पेमीनिया සිස්වසරක යුද්ධයේ නිභාවට පත්කලේ ත්‍රස්තවාදයට එරෙහිව මිස ජාතියකට එරෙහිව නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අපි රටක් වශයෙන් ක්‍රමානුකූලව අවුරුදු අපි ගිනාපු සංවර්ධන අපි යුද්ධයක් අවසන් කරා අවුරුදු 30ක් තිබිච්ච යුද්ධය අවසන් කරන්න අපිට පුළුවන් වුණා යුද්ධය අවසන් කරලා අද රටේ මිනිසුන්ට සියලු ජාතීන්ට එකට ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරා ඒ නිර්මාණය කරපු නිසා තමයි අද උතුරේ කට්ටියට දකුණට එන්න දකුණේ කට්ටියට උතුරට යන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ නමුත් යම් යම් විදියකින් අපි සටන් කරේ වැරදි වගේ හිතන්න දෙපා අපේ සටන තිබුණේ දෙමළ ජාතියක් එක්ක හෝ සිංහල ජාතියක් එක්ක හෝ සිංහල ජාතියක් එක්ක නෙවෙයි අපි උතුරේ යුද්ධ කරේ ත්‍රස්තවාදයක් එක්ක ත්‍රස්තවාදයට එරෙහිව මිසක් ජාතියකට විරුද්ධව කරපු යුද්ධයක් නොවන බව අපි විශේෂයෙන්ම කියන්නේ ඒ නිසා ජාතිය අපිට කිසි වෙලක් ත්‍රස්තවාදයට ඉඩ දෙන්න පුළුවන්කමක් නැහැ රටක් ඉතින් මේ ත්‍රස්තවාදයේ අවුරුදු ගණනාවක් තිබිලා රට අපස්සට ඇද්දා ඒක නැවත ගොඩ නැගෙන්න ඉඩ දෙන්න පුළුවන්කමක් නැහැ ඒක තමයි ඇත්ත කතාව රටේ ආර්ථිකය ගොඩනැගීමට වත්මන් රජයට නිසි ප්‍රතිපත්තියක් නොමැති බව සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මොරගස් මුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. දැන් අද රටේ ආර්ථික අභියෝගය අපි ජය ගන්නට ආර්ථික අභියෝගයට අපි මුහුණ දෙන්නට මේ ආර්ථික ප්‍රශ්නය තුළ ජනතාව ඉවහක් පීඩනයට ලක් වෙයි. අසහනයට ලක් වෙයි. වර්තමාන රජයට පැහැදිලි දැක්මක් නැහැ. අපි කොහොමද මේ ගොඩෙන්නේ කියන කාරණා ලෝකයේ අනිකුත් රටවල් කොරෝනා විපත නිසා හඩා වැටුණු ආර්ථිකය ගොඩ දමන්නට ආර්ථිකයට විශාල මුදල් ප්‍රමාණයක් පොම්ප කර ආර්ථිකයට මූල්‍ය උත්තේජකයක් ලබා දෙන පැකේජය එවන් පැකේජයක් අපේ රටේ නැහැ නමඩ විතරක් තියෙනවා මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ ලොකුවට කියනවා 104 පොලියට කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයින් වෙනත් ව්‍යාපාරිකයින් සාමාන්‍ය ජනතා ආර්ථිකයේ ගොඩනගා ගන්නට රජයේ සහන පොලි ණය ලබා දෙනවා කියන්නේ. ඒවා ලබා දෙන්නේ ප්‍රවෘත්ති සිරස්තලවලට විතරයි. කවුරු හරි කියන්නේ 104 සහන පොලියක් ලබා දුන්න පුද්ගලෙක් මෙතන ඉන්නවද කියලා? එකදු පුද්ගලෙක්වත් නැහැ. මොකද ගැටලුව? උසස් නිලතල දරන ඇත්තෝ ලොකු ලොකු තැන්වල ලොකු ලොකු මාලිගාවල නිර්මාණය කරන ප්‍රතිපත්ති. ගමේ රටේ තොටේ නගරේ මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ. රටේ දේශපාලනේ, ලෝක දේශපාලනේ මේක සුලභව දකින්න. රටේ ලොක්කෝ කියන මේ දේ කරනවා කියලා. නමුත් මේ දේ සිද්ධ වෙන්නේ නැහැ.
महामतिवरण जयग्रहण पशु रट विनस्करण युग अरंभव अमात्य डलस अलह पेरम महतावा अमात्यवर मेभव प्रकाश कले मातर प्रदेश जन हमी නායකත්ව ලැබුව වාසනික මිනිස්සු විදියට තමන්නාසට අවස්ථාවක් තිනෝ අගෝස්තු 6 වෙනිදා උදේට මහින්ද දේශප්‍රිය මහත්තයාගේ කඩින් කියව ගන්න ලංකාවේ මැතිවරණ කොට්ටාස 160ක් අතුරෙන් විශිෂ්ටතම ප්‍රතිඵලය ගත්තේ වෙන කිසිම ආසනයක් නෙමෙයි මාතර ආසනය කියලා කියන්නේ තමන්නාසට කියවලා හැම දිනාටම කියන්න කෝටාභය දර්ශන වෙනුවෙන් පෙළගැහෙන්න කියලා මේ ආවේ ඒ වෙනුවෙන් එක්සත් ජාතික පාක්ෂිකට ආරාධනා කරන්න බ UNP කාර්ය පළාතේ එන්න එපා කියලා කියන්න එපා කැන්වසින් යනකොට කියන්න එපා මේක UNP කාර්යයේ ගෙදර මෑට යන්නේ නැතුව ඉන්න කරුණාකරලා කියන්න එපා ඒ හැම දෙනාම මේක දු කරගන්න හැම දෙනාට මා ආරාධනා කරන්න කිසි කෙනෙක් ප්‍රතික්ෂේප කරන්න එපා අපි රට වෙනස් කරන්න යන්නේ අගෝස්තු 6 කියන්නේ මේ රට වෙනස් කරන දවස ගෝඨාභය මහත්තයා පළමු ඉනිම ගැහුවේ 16 වෙනිදා දෙවෙනි ඉනිම 5 වෙනිදා ඒ ජයග්‍රහණ වෙනුවෙන් මහා කොටස් කරුවෝ විදියට මාතර තමුනාසලා එකතු වෙන්නේ කියලා ආරාධනා කරමි ඔබ සියලු දෙනාටම ඔබේ දරුවන්ට බයක් නැතුව පයක් තියන්න පුළුවන් රටක් වෙනුවෙන් අභීත තීන්දුවක් ගන්න 5 වෙනිදා දවස තෝරගන්න ඉදිරි මහමැතිවරණයෙන් පසු වත්මන් රජ MCC ගිවිසුම අත්සන් කිරීමට කටයුතු කරන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා චෝදනා කර සිටිනවා ඒ වවුලියාව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කිසිම සැකයක් නැහැ ආණ්ඩුව MCC කිවිසුම අත්සන් කරනවා මොකද පළවෙනි කරුණ තමයි දැන් ජනාධිපතිතුමනි දැන් ආණ්ඩුව කෝවා මේ MCC ගුවන් රට බෙදනවා මේක හවුස් කරනවා කියලා මේ ඩොලර් මිලියන 481 ක ආදාරය සහ මුලින්ම ලංකාව දෙකට බෙදනවා කියලා තමයි කිව්වේ අපි අහන ප්‍රශ්නේ තමයි MCC කිවිසුම හවුස් කරන්නව නම් දැන් MCC එකේ ලංකාවේ කාර්යාලයක් තියෙන්නේ කොහොමද මා දන්න අතර මේක 65කට වැඩි ප්‍රසක් වැඩ කරනවා දැන් MCC එකේ අධ්‍යක්ෂකතුමියක් වෙනවා ඇමරිකානු තානාපති නිලධාරීතුමියක් තේතුමිය මේ රටේ දැන් ඉන්නේ මොකටද එහෙමනම්? ඇයි එතුමියට ආණ්ඩුව වීසා දීලා එතුමිය ඇතුළු මේ කණ්ඩායම තියාගෙන තිබෙන්නේ? මේ ආණ්ඩුව අපි කියන්නේ මේ ආණ්ඩුව බොරුවෙන් යන්නේ. ජනතාව රැවටීම ජනතාවට වංචා කිරීම හැර වෙන සත්‍යයක් කතා කරන්නේ නැහැ. සහ මුලින්ම බොරුවෙන් යන්නේ. අපි පැහැදිලිව කියන්නේ සමාජ හොර රාජ අසං කළා දන්නේ නැහැ. අනික අපි ඉල්ලා සිටියා. ඇයි මේ වර්තාව රටට ඉදිරිපත් කරන්නේ නැත්තේ? ඒ කැබිනට් මණ්ඩලයෙන් පත් කරපු කමිටුවේ වර්තාව. ඇයි රටට ඉදිරිපත් කරන්නේ නැත්තේ? අපි නම් පැහැදිලිව කියන්නේ අගෝස්තු මාසේ 5න් පස්සේ මේ පාලනය මනවතපත් වුණොත් අනිවාර්යයෙන්ම MCC කිවිසුම අත්සන් කරනවා. ඉදිරි වසර පහ තුළ රට නව මගකට යොමු කිරීමට වත්මන් ජනාධිපතිවරයා සමග එක්ව කටයුතු කරන බව හිටපු රාජ්‍ය මාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. මේ රටේ 48 ඉඳන් ආණ්ඩු තිබුණ නායකයෝ හිටියා අමතුරු හිටියා හැබැයි සිස්ටම් ටික හැදුන්නේ නැහැ. එහෙනම් ගෝඨාභය මහත්තයාට සිස්ටම් එක වෙනස් කරන්න ඕනේකම තියෙන නිසා අපි දැක්කා එතුමා සමහර වෙලාවට ඒ රජයේ නිලධාරීන් ඉදිරියේ එතුමා එතුමාගේ හැඟීම ප්‍රකාශ කරනවා. එතුමාට අවශ්‍ය දේ කියනවා. හැබැයි එතුමාට අවශ්‍ය දේ කරවන්න නම් පාර්ලිමේන්තුවට නතුව පුළුවන්කමක් තියෙනවද? පාර්ලිමේන්තුවේ පරණ අනපනත් නීති රීති වෙනස් කරලා අලුත් දේවල් ඇති කරොත් තමයි මේ වෙනස මේ රටේ මහ පොළවේ පැල කරන්න අපට පුළුවන්කම තියෙන්නේ. මේක තමයි අපේ වෙලාව මේ අවුරුදු පහේ ගෝඨාභය මහත්තයත් එක්ක රට වෙනස් කරන රට අලුත් කරන නිවැරදි පාඩකගෙන යන ගමන තමයි අපි මේ අගෝස්තු මාසේ පස්වෙනිදා නැවත වතාවක් අපි කතරක් ගන්න සූදානම් වෙන්නේ. क्रिकेट क्रीडकीन के कीर्तियट हानिवड आकारेट पसुगियदा अमात्यवरेक्कल प्रकाशय तमन हेला दकिन बव हिटपु पार्लिमेंट मंत्री वी राधाकृष्णन महता पवसनवा नूरेली प्रदेशे पेवती जन हमुकट एक्विमिन ए महता मे बव प्रकाश कला ඊයේ පෙරේදා මාධ්‍යයෙන් අපිට දැනගන්න ලැබුණා එක අමාත්‍යවරයා කියනවා 2011 ඉන්දියාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කුසලතාණය පාවා දුන්නා කියලා. ඉතින් මේක ඇත්තද බොරුද කියලා මේ අවුරුදු 9 ඒගොල්ලෝ චෝදනාව පරීක්ෂා කරලා බලන්න තිබුණා. එහෙම නැතුව මාධ්‍ය වලින් මේක කියලා අපි ක්‍රීඩෙන් ගියෝ මේක පාවලා දෙන එක නැත්තම් ඒගොල්ලන්ට අකීර්ති නමක් ඇතිකරන එක සම්පූර්ණ වැරදි කියලා මම එලා දකිනවා. ගැටලු ඇති වෙන්න පුළුවන් මේගොල්ලන්ට දොස් කියන්න පුළුවන් මේගොල්ලෝ ඒගොල්ලන්ට දොස් කියන්න පුළුවන් ඒක UNP ගේ අභ්‍යන්තර ප්‍රශ්න නිසා ඒකට වැඩිය අපි කියන්න කැමති නැහැ අපි අනිවාර්යෙන් ආසන පාක් දිනා ගන්න පුළුවන් කියලා අපි හිතනවා හිටපු අමාත්‍ය රංජිත් මද්දම බණ්ඩාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයින් 99 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ ප්‍රත්‍යාධිකාරී මණ්ඩලයේ නැති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වාර්ණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය අද ප්‍රතික්ෂේප කර තිබෙනවා
හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයින් 99 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටු වීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කළා. තීරණය ප්‍රකාශයට පත් කරමින් කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය විවුර්ත අධිකරණය ප්‍රකාශ කළේ මෙවැනි වාරණ නියෝගයක් ඉල්ලුම් කිරීමේදී පැමිණිලිකරු විසින් සත්‍ය කරුණු ඒ ආකාරයෙන්ම අධිකරණය හැමුවේ හෙළිදරව් කිරීම අවශ්‍ය බවයි. එහෙත් මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමේදී පැමිණිලිකරු සිද්ධිමේ කරුණු යටපත් කරමින් අදාළ වාරණ නියෝගය අයද සිට ඇතැයි පෙන්වා දුන් දිසා විනිසුරුවරිය ඒ අනුව එම වාරණ නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවද සඳහන් කළා. කෙසේ වෙතත් නඩුව නැවත ජූලි මාස 27 වනදා කැඳවීමට නියම කළ දිසා විනිසුරුවරිය අදාළ පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ එහි උපනායක රවි කරුණානායක යන මහතුරුන් වෙත නොතේසි නිකුත් කිරීමටයි නියෝග කළේ. අද දින සිට සති දෙකක් ඇතුළත විරෝධතා තිබේ නම් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද එම පැමිණිල්ලේ වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටින එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතාටද මෙහිදී අධිකරණය විසින් නියම කරනු ලැබුවා. පැමිණිලිකාර රංජිත් මද්දුබණ්ඩාර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ල තුලින් සඳහන් කර තිබුණේ තමා ඇතුළු පිරිසක් සමග ජනබලවේගයේ නැමැති සඳහනකින් නාම යෝජනා පත්‍ර බහර දීමෙන් පසුව සිය පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගැනීමට වග උත්තරකරුවන් තීරණය කළ බවයි. සමග ජනබලවේගයේ නැමැති සඳහනේ ස්ථාපිත කළේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව බවත් එබැවින් එම සඳහනේ ස්ථාපිත කිරීමේ ක්‍රියාමාර්ගය තුලින් තමා ඇතුළු පිරිස එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර නොමැති බවත් රංජිත් මද්දුබණ්ඩාර මහතා සිය පැමිණිල්ලෙන් සඳහන් කර තිබුණා. මේ හේතුවෙන් තමන් ඇතුළු පිරිසකට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගනු ලැබූ තීන්දුව නීතියට පටහැනි බවට තීන්දුව කොට තම පක්ෂ සමාජිකත්වයේ අත්හිටු වීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසද රංජිත් මදුමබණ්ඩාර මහතා සිය පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණා. අදාළ පැමිණිල්ලේ විත්තිකරුවෙකු ලෙස නම් කර සිටි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා සිය විරෝධතාවලින් අධිකරණයට දන්වා තිබුණේ සමගි ජනබලවේගයේ නැමැති පක්ෂයක් ස්ථාපිත කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් කිසි විටකත් අනුමැතිය ලබා නොදුන් බවයි. පැමිණිලිකාර රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පිරිස සමගි ජනබලවේගයේ නැමැති පක්ෂයේ සමාජිකත්වය ලබාගෙන මැතිවරණය සඳහා එම පක්ෂයෙන් නාම යෝජනා බහර දී ඇති බවත් ඒ අනුව ඔවුන්ට එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය දැරීමට කිසිදු සුදුසුකමක් නොමැති බවත් අකිල විරාජ් කාර්යවසම් මහතා අධිකරණ හමුවේ පෙන්වා දී තිබුණා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලිකරු ඇතුළු පිරිසට එරෙහිව පක්ෂය විසින් විනය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බවත් එය වැළැක්වීම සඳහා වාරණය නිකුත් කළහොත් දැඩි අගතියක් සිදු විය හැකි බවත් අකිල විරාජ් කාර්යවසම් මහතා සිය විරෝධතාවලින් වැඩිදුරටත් පෙන්වා දී තිබුණා. එල්ටීටී සංවිධානයේ සමාජිකෙක් වශයෙන් සිටි කරුණා අම්මාන් විසින් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩමවන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබෙනවා. එල්ටීටීඊ සංවිධානයේ හිටපු සමාජිකෙකු වශයෙන් සිටි මෙවර මහමැතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින කරුණ අම්මාන් විසින් පසුගියදා යුද හමුදාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබඳව රට තුල දැඩි කතාබහක් ඇති වුණා. කරුණාමාන්ගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාව දුනුසුම් කළ අතර මේවන විටම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව හිටපු එල්ටීටීඊ සමාජිකයෙකු වූ කරුණ අම්මාන් විසින් සිදු කළ බව කියන අපරාධ පිළිබඳව වහම විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබෙනවා. ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් එක්සත් ජාතික පක්ෂ ඔබතුමාලා දන්නවා දෙකට බෙදිච්ච නිසා එක්සත් ජාතික පක්ෂ විශාල පිරිසක් අපිත් ඒ සම්බන්ධ වෙලා තියෙනවා. විශාල එක්සත් ජාතික පිරිසක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හැම ගමකින්ම අපිත් එක්ක එකතු වෙනවා. ඒ වගේම තවත් එක්සත් ජාතික පක්ෂ පිරිසක් ඉන්නවා කාටවත් ඡන්ද දෙන්නේ නැහැ කියලා ගෙදර ඉන්න පිරිසක්. එහෙනම් ගෙදර හිටියත් ඒකින් අපට දුන්නා වගේම තමයි. පොහොට්ටුවේ උදවිය පුදුම විදියට පුදුම උවමනාවක් තිබෙනවා. පුදුම අමාරුවක් වෙන්නේ 3-2 ගන්න. 3-2 මිල අපිට 3-2 දෙන්න. අපි දන්නවා පොහොට්ටුවේ මේ දේශපාලනඥයෝ කියන්නේ අපිට 3-2 ඕනේ කරනවා මේ තියෙන බාධාවන් නැති කළා ව්‍යවස්ථාවේ තියෙන බාධාවන් නැති කළා ජනාධිපතිවරයාට මේ පාර්ලිමේන්තුවට අවශ්‍ය කරන විදියට නිදහසේ කටයුතු කරන්න ඕනේ. ඒ නිසා අපිට 3-2 ලබා දෙන්න කියන එක. සා අපිට පේන දෙයක් තමයි මේ 3-2 ඉල්ලන්නේ MCC එකට පාර කපන්න. තන තව සති දෙකක් තුනක් ඇතුළත එතනින් බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකා පොදු ජනපරිමන කොතර ශක්තිමත්ද කියලා. අපි මේ වෙද්දී උගතු වියතු ඒ වගේම තරුණ කණ්ඩායම් පරිණත දේශපාලකයන් ඒ වගේම නව චින්තනයක් දේශපාලනයට එකතු කරන්න පුළුවන් අලුත් පිරිසක් අපි එකතු කරලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකා සමගි ජන බලවේගය වගේ පක්ෂ මේ වෙද්දී සර්ව අසුභ බාධී චින්තනය කරගෙන හැමදේම විවේචනය කරගෙන යනවා මිසක් තමන්ගෙම කියලා ප්‍රතිපත්තියක් ප්‍රකාශයක් එළි දක්වන්න මේ අවස්ථාවේ අපෝසත් වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් පැහැදිලි වෙනවා ශ්‍රී ලංකා පොදු ජනපරිමනේ ජයග්‍රහණයේ ස්ථිරයි. අපි අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා අගෝස්තු 6 වෙනිදා වෙනකොට. දැන් 3-2 බලයක් ගන්න තමයි
කණ්ඩායම උත්සාහ කරේ. ඒ තුනෙන් දෙකේ බලය ගන්න මේ රටට මොන හරි දෙන්න නෙමෙයි. ඒ කියන්නේ දැන් උහුන් ඉතාලම පැහැදිලිව මේ මැතිවරණ ව්‍යාපාරයේ පහලට වැටලා තියෙන්නේ. මොකද පහුගිය කාලේ මේ කරපු දේවල් එක්ක ඉතාලම සීග්‍රයෙන් උහුන් අප්‍රසාදයට පත් වෙමින් යනවා. ඒ නිසා දැන් උහුන්ම දන්නවා අපිට ලබා ගන්න පුළුවන් 115ක් 118ක් වගේ එකක් කියලා උහුන්ම දන්නවා. එතකොට මේ කණ්ඩායම් දෙකට එරෙහිව අද තියෙන එකම ජනතා හිතයිශී ජාතික ජන බලවේගය තමයි එකම මධ්‍යස්ථානය. ඒක වටා ජනතාව විශාල වශයෙන් එකරාශ වෙනවා. මෙවර මහමැතිවරණයට තරඟ කරන අපේ ජනබල වේගයේ පක්ෂය අනුරාධපුරයේදී සිය මැතිවරණ කටයුතු ආරම්භ කළා. ඒ අපේ ජනබල වේගයේ පක්ෂයේ නායක පූජ්‍ය අතුරුලියේ රතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන්. එක්සත් ජාතික පක්ෂය අද කෑලි දෙකක් විදියට ඉල්ලනවා. ජනතා විමුක්ති පෙරමුණ තමතරව තවත් කැපිපෙනන පක්ෂයක් හැටියට ඡන්දය දෙනවා. මේ පක්ෂ අතරින් අපි කවුද? අපි මේ රටේ ජාතික උරුමය මත පදනම් වෙච්ච සැබෑ උරුමකරුවන්ගේ පක්ෂය හැටියටයි මේ පක්ෂය බිහි වෙන්නේ. මේ රටේ ත්‍රස්තවාදී අවුරුදු 30කට අධික කාලයක් තිබුණා. මේ මතවාදය පරාජය කරන් ශක්තිමත් ව්‍යාපාරයක් රටේ තිබුණේ නැහැ. ප්‍රභූවරු විශාල පන්සල් මේ කිසිවෙක් නායකත්වයේ ගත්තේ නැහැ. ඥානසාර හාමුදුරුවෝ අපි වගේ අය තමයි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා තීරණාත්මකව බැපුවේ. මධ්‍යහන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට යලිත් හොමුමු සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.